මට මගේ ළමා කාලේ මස් ටිකක් මාළු ටිකක් කෑවා කියලා එහෙම මට මතකයක් නැහැ. නැහැ. පංගුව කලාවට ආවා පොට් ටික දැම්මා කන්න නැහැ කෙලින්ම බටදොලගෙන කන්දට. ඒක තියෙන වෙලවරක්. අපි ගිහිල්ලා ගස්සුර නැගලා වෙලවර කාලා බඩපුරවන්න තම ආපහු එන්නේ. එන්නේ. කියන්නේ පන්තියේ ළමයි 40ක් විතර මං සටන් ගන්න 35යි 40යි අතර. මට මතක නැහැ මේ ලකුණු 50ක් ගත්තා 60ක් ගත්තා 30ක් ගත්තා මට මතකම නැහැ. කිසි කෙනෙකුට තරුණ කාලේ බය නැහැ. පන්ති දෙක 35 35 දු පිරමී කට්ටි 20 20 කට ඔගේ පන්ති දෙකේම 40 නේ. 40 ටම තනියෙන් ගහමු. අපි කට්ටේ ගිහිල්ලා දෙකෙන් එකෙන් පස්සේ වැලි කොට දානවා. එතකොට දෙකේ කොලයක් දෙනවා කවුද? විල්බෝට් මහත්තයා. අපිට. දී දෙකේ කොලේ අරන් අම්මට දෙනවා. කවදාකවත් කඩ චෝරකවත් අපි කන්නේ නැහැ. පොල් ගස් 50කට 40ක නගින්න පුළුවන්. සත 50කට ගහකට. ඉතින් අපි එහෙමයි කාලිකුත් තිබ්බා අපිට. චාටර්න චාටර් හවස් වෙනකොට යනවා හවස පැත්තේ කොහෙන් හරි කියක් හොයන්න ගහනවා ෂොට් දෙකක් තුනක් ගාලා හරි ඒ කාලේ අපි හිටියේමයි. ඒතර දවස් හතර දෙනා ඒ දවස්වල 500ක්. 500ක්. දැන් වචනේ කිව්වොත් කුලී වැඩක් කුලී කුලී. අය මේ ඕලිවල් තියෙන කුට මොනවද දෙයි කියන්නේ මොන රස්සාවක් තියන්නේ කුලී වැඩ. ළමයට කිරිපැකට්ටයක් ගන්න රුපියල් 60 නැහැ. ඒ කියන්නේ වේල් තුනක් තිබ්බත් ඕන නැහැ. අපි කන්නේ දෙකයි. ඇයි හේතුව? ආර්ථිකය. ආර්ථිකය. පස්සේ ඥාති මාම කෙනෙක් ළඟට ගිහලා රුපියල් 50ක් ඉල්ලන තමයි ඉන්ටර්වයුව එකට ගියේ. කොමර එදා දවසටම විකුණ ගන්න බලන එකයි 150ක එලා මොච්චක පොඩි කාලයක් නෙමෙයි මේ කකුල් දෙකෙන් අවුරුදු දෙකමාර දඹුල්ලේ ඉඳන් මන්නාරමට පයින් ඇඳලා දිනවා දඹුල්ලේ ඉඳන් ත්‍රිකුණාමලට පයින් ඇවිද්දා ගයක් මේන් රෝඩ් එකේ ගයක් ගන්න අපි ආයතන දවස අවුරුදු දෙකමාරක් වැඩ කරා මම කල්පනා කරා මේ මාකටින් එක මම තනියෙන් කරන්න ඕන කියලා ඒ ඒ ආපු අමාරුකම් අපහසුකම් මම අම්තර අල්ලගෙන මම අම්තරේ මාකට සම්බන්ධ ඉගෙන ගත්තා. ඒර අම්මා මට වලුල් දෙක දුන්නා. ඒක උගස් කරා ගිහිල්ලා දඹුල් නෙමෙයි මේ 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 රිදීගම ලංකා බැංකුවට. ඒ වලුල් දෙකට දුන්නේ 10000යි. ඒ 10000ට පිටකොටුවට ගිහිල්ලා බඩු අරන් ආවා. කොහමද දැන් 10000 බඩු ටික මං 30000 35000 ගන්න පුළුවන් වුණා අපිට. සුමානක් දෙකක් යද්දි. හැබැයි මේ මාකටින් කරනකොට දවස් දෙකේ කන්නේ නැතුව යදී. වතුර ටික කුරුම්බ ගෙඩියේ බීලා මාර කැපකිරීමක් කරා මට ඒක තේරෙන්නේ නැහැ කියන්න. මම ඒ ආපු ගමන තාම මං හිතන්නේ නැහැ මිනිස්සුකට එහෙම කරන්න පුළුවන්ද කියලා. හැබැයි මගේ ටාගට් එකක් තිබ්බා කවද හරි ගොඩ එන්න ඕනමයි කියන එක. ඇත්තනෙම ඉතින් මම ඔබ්ස්ටර්ඩ් ගියේ නැහැනේ. මං ඇත්තම විශ්වවිද්‍යාලේ ගියේ නැහැනේ. ඇත්තම මං ඒ ලෙවල් කරේ නැහැනේ. ඇත්තටම මං ඕ ලෙවල් කරාට 3.2නේ. එතකොට මං වැටෙන්න 8.5. හරිද ගමේ මිනිස්සු කියන්න ගියා ගත්තා ඕකා ළඟට ගියොත් ගෑනුට කෙල්ල ගියොත් බඩ වෙනවා කොල්ල දාලා කුඩු විකුණනවා ගංජා විකුණනවා යන්න මෙපා කියලා මට මේ ලංකාවේ තියෙන හොඳම උපාධිය දිනන සමාජ උපාධිය ඒක මේ කැම්පස් වලින් කොහෙවත් ගන්න බෑ ඔප්ෂන් කියලා ගන්නත් බෑ ඒ උපාධිය මට දුන්නේ මගේම ගමේ ජනතාව මිනිස්සෙක්ට ගොඩ එන්න නම් ප්‍රශ්න බාධක එන්න ඕන ගැටලු එන්න ඕන කපන්න කපන්න තමයි කතුරු මහත් වෙන්නේ හොඳට මතක තියාගන්න අපි මේ ආයතනයේ ඔබතුමා මාසයකට ඇවරේජ් එකක් වශයෙන් ගත්තොත් මාසයකට කොච්චර මුදලක් ඉවුවද ඔයා හිතන මුදල ඔයා හිතනවා මෙච්චර මුදලක් කියලා ඒ මුදලම ඉවුවම ඔයා නිවේද සිතුරු මාදිල ඔයා හිතුවොත් මෙන්න මේ මුදල සේවකයෝ 10කින් මෙච්චර උදන්ලක් හොයන ඒ පිටරම ඇහුවම සේවකයෝ 10,500ක් මේ 8,500 මම උපාධි තියෙන ඒ ලෙවල් තියෙන කට්ටිය කන්ට්‍රෝල් කරන්න කොහොම හැකියාවක් තියෙනවද කියන්නකෝ නෑ ගෙවල් ඇත්තටම ගෙවල් 5ක් තියෙනවා මේ වගේම ගෙවල් 5ක් මට තියෙනවා මේ තමන්ගේ ව්‍යාපාරයේ තමන්ට දියුණු වෙන්න ඕන නම් එයිය කොරෑ 10 වෙන වැඩ කරු අපේ ආසනය ගත්තත් කුරුණායකල කියලා ගහව ගත්තත් සුපර්සන් කිව්වොත් ඔක්කොම කියන්නේ කවුද හොඳ සල්ලිකාරයෙක් නේ ඒ කියන්නේ මම මේ ආත්මේ රත් වෙලා මම ඊළඟ ආත්මේ රත් හොයලා තියෙනවා දඹුල්ල ඉඳන් කුරුණායකට අපකට දැන් මතය ගන්න ඕන මට ගියේ 70,000 අඹවල මාස 3ක් ඇද්දි 118ක් මම මා ළඟට ආවා කාට හරි දිනු වෙන ඕන කියලා මම ඕවන අදහස් හදන ඕන කෙනෙක්. සල්ලි ගන්නේ නැහැ. ඕන තරම් පොයින්ට් තියන දිනු වෙන්න පුළුවන්. මාසෙකට ලක්ෂ තුන හොයන්න පුළුවන්. ලේසියෙන්. එන්න කියන මම ඕන කෙනෙකුට.
आयुन सिलमंद इधन आप लक्ष्मी हेमद हेमत अलुत्लुदेवलोपट रंगेनावनी ए हिंदम अभी दें गुडक जनप्रिय अभी लक्ष हतरक ग्राहक संख्या वक् मे वेदी सपुर्ल आदरणीय ओबे हय्य ओबे शक्ति अभी तेक हेमद हेमतीनोन ओबे कमेंटक ओबे लाइक अभी तेक हेमद हेम बेदागनोन आप वीडियो निधर बलाकीन मत क्रीम करनो तेक्म अदित अभी कथाकरण सुधानांगे अलुत्म मातृका वक् इतमाई उब धन्यवाद मे लोके गोड़क मिनीसु पुंच तेनकिन पटांगने महा लोकु तेनकट इन्ने एवगे अपे रटे गमे इपदीच्च वेलिपिटिये एले दोले बहला सेल्लां करपु कन्न आहारयक नेतुव दवसकट वेलाक देकाक काला जीविते सरिकर गत्तु मीहेक अद मे रटे नमक हदा गत्तु ब्रांड एकक विच्च दीवे मिनी पेट गीय मिनी हेक्व होयागन तमाइ अद अभी मे गमकंटे अने एनिसा अद अभी कथाकर बलापुरुत्नी तब सुंदर जीवित जयगत् मनुष्य अभी यमु गिहिल अहुत कथाकरमु ये कथावतुन ओबे जीवित गण पुलवांदे मनोवाद कीरक पीलिबंद कथाकरमु इधं लक्ष हतरक ग्राहक ओब अभी आदरयुत वेलदगण अभी आदरयुत आराधना करनो तव तवत्तिकेन यगेम तवमत् अभी व सब्सक्राइब कर लति आदरणीय पिरीस इन्नवाना अभी व सब्सक्राइब करान बेल आइकन का क्लिक कर ला अलुत्म नोटिफिकेशन लबागान यमु अद अपे खतानायक हमेन एन मातेक। हरे अद अभी कथाकरण बलापुरत्वेन्ने पुंचि तनकिन पटंगेन जीविते जयगत्तो सुंदर मनुष्येज्ञन इदिन अभी एतुमागे निवहनट अविल्ला इन्नो अभी एतुमत् एक्क कथा करमु एतुमागे जीवित कथाव तुल अपिट मोनवद जीविते हदागन्न तियेन्ने कियन कारणाव इदिन बोहोम निहतमानी मम पुद्गलिकव गरु करन मगे जीविते परमादर्शी चरितयक् बवट पत्तुनु मेरटे नमक दिनागत्तु कीर्तिमत् व्यापारिके रटम हनु हनुन नाम तमाय सुपर्सन किलकियान्ने इदिन सुपर्सन किन्ने तुमगे ब्रांड नेम एक एम एस पेरेरा एम नत्तम तवत् नाम गणना वक्तिनो एवा अपि इदिरी दि कथा करनो इदिन अपि दैन सुदानं वेन्ने एतुमत् एक्क मे साकच्छाव आरंभ करन्न आयबान सर हरि अपि अतुलट गिहिल्ला कथा करमु जीविते एक मिनीसुंट परमादर्शी चरित इन्नवे अभी मुलिम हूं मे पुतकल कौदीन कारण मिथनी यहाट दी कथाकर बलापुर मेतर दीवन वक् मेतर फलय मेतर धनय कुहुम कोनेकुट एक मतवाद दीन पुलवन ये मतवाद बेहरकला उत्साह मनुष्युट पुलवंकन ये परमादर्शन तमाइ अद दवसे अपे लक्ष्मी अभी सुधारण पुद्गलिक मगे जीवित परमादर्शी चरित एहिंदा पोदुवे मगोबट हनुला देना मे पुद्गल कौदकीन कारण थिंक मठ इसरो आमंत्रण अवसर देना उबुदुमाट विविध नाम तीन गुडक दिन मे प्रदेश आएगा तो सुपर संकीव दानेता एम एस पेरा क्यूवो मुलुराटे प्रसिद्ध है उबुदुमा कैमती मम व्यापार पटांग नम दागते सुपसन इट पम सुपसन सुपसन කතා කරන ගොඩාක් සීර 99 මෙන් දන්නේ සුපර්සන් තමයි. හරි. දැන් ව්‍යාපාර ගැන අපි ඕන තරම් කතා කළා. අපි ඕන තරම් වීඩියෝස් ගෙනාවා. හැබැයි මේ මෙතුමා පටන් ගත්තු ව්‍යාපාරේ වෙනත් කෙනෙකුට කරන්න බැරි. අලුත්ම චින්තනයකින් හෙබි. ගොඩක් දෙනෙකුට රැකියා අවස්ථාවන් ලබා දුන්නු ව්‍යාපාර. මේ ව්‍යාපාර ශේෂ්‍රය කෙනෙක්ගේ ආන්දෝලනයකට ලක් වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ගේ විවේචනයකට ලක් වෙන්න පුළුවන්.
ඒ අය දන්නේ නැහැ මෙහි සාර්ථකත්වය ගැන. මම ඒ ව්‍යාපාරේ නමින් හඳුන්වන්නම්කො. මොකද්ද සුපසන් මහත්තයා ඩිරෙක්ට් මාකටිං කියලා කියන්නේ? මූණට පුන ගනුදෙනු කිරීම. මූණට මූණ කෙලින්ම කතා කරලා ගනුදෙනුවක් කිරීම තමයි ඩිරෙක්ට් මාකටිං. මාකටිං කියලා කියන්නේ. එතකොට මේ තුල පැහැදිලිව විශ්වාසයක් තියෙනවනේ. අද ගත්තොත් ඔන්ලයින් ප්‍රමේය ඔස්සේ ව්‍යාපාර ශේෂ්ත්‍ර තියෙනවා. ඒ ඒ අනුව බලනකොට මේ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ටිකක් දරුණු එහෙම කියලා කිව්වේ කෙනෙක් එක්ක සුහදත්වයක් ගොඩනගාගෙන කටයුතු කරන්න පුළුවන් ව්‍යාපාර ශේෂ්ත්‍රයක් තමයි මේ ඩිරෙක්ට් මාකටිං කියලා කියන්නේ. ඒ ඔස්සේ ජීවිතේ ජයගත් අපූර්ව මිනිසෙක් තමයි සුපර්සන් එහෙමත් නැත්නම් MS පෙරේරා කියලා කියන්නේ. හරි. දැන් MS පෙරේරා කිව්වට ඔබතුමාගේ සම්පූර්ණ නම? මහගමගේ ස්ටැන්ලි පෙරේරා. ස්ටැන්ලි පෙරේරා. එතකොට කොහෙද ඉපදුනේ සර්? මම ගොඩිගමුව කඩවත ගම්පහ ගොඩිගමුව. ගොඩිගමුව. මහා ස්පිතාලේ. මහා ස්පිතාලේ. එහේ ඉඳලා එතකොට මේ ප්‍රදේශයට ආවේ කොයි කාලෙද වගේද? මගේ අම්මා දොරංගස්ලන්ද. දොරංගස්ලන්ද. එතකොට අපේ අම්මා විවාහ වුණේ මේ ගොඩිගොමි කඩවත. එතකොට මම මාස 10න් තමයි අපේ තාත්තයි අපේ අම්මයි අපේ ඉතුරු සහෝදර ටිකත් අරගෙන දුරංගස්සන්තට ආවේ. ඔව්. ඒකෙන් මට එතකොට මාස 10යි. සහෝදරියෝ දෙන්නයි සහෝදරියෝ 3 දෙනයි. 3 දෙනයි. එතකොට ඔබතුමාගේ ජීවිත කතාව තුළ ළමා කාලේ කොහොමද ගෙවුනේ? ළමා කාලේ කියන්නේ අත්තම මේ ඉතාලම අදේ ළමා කාලේ මතක් කරනකොට හරි සතුටුයි. මොකද දැන් තියෙන ළමා කාලේ ගත්තොත් හාස්පතින්ම වෙනස්. ඒ අපේ ළමා කාලේ අපිට දෙමව්පිය හිටියා. දෙමව්පිය ආදරේ කරා. හැබැයි අපි මේ චූටි කාලේ ඇලවල් දිගේ පාලම්බෝකු ගස් උඩ ගෙඩි කක මඩ වගුර තෙමි තෙමි අපි තාම මේ හොඳ ළමා කාලයක් ගත කරා. ඒ කියන්නේ මං හරිම ආඩම්බරන සතුට වෙනවා. අද ඒ කාලේ ළමා කාලේ ළමයිට නැහැ. අද හැම 23000 ඉඳන් අවුරුදු 2 3 4 යනකොට අම්මා තාත්තා තුරලේ අධ්‍යාපනයේ විතරමයි තියෙන්නේ. ළමයිට ළමා කාලයක් කියලා දෙයක් ඇත්තෙම නැහැ. ඒක මම හොඳට දකින්න දෙයක්. දැන් මගේ දරුවරු වුණත් ඒ ළමා කාලෙත් තිබ්බේ නැහැ. අධ්‍යාපන ශේෂ්ත්‍රයේම තමයි හිටියේ. දැන් මගේ ළමා කාලේ නම් ඉතාලම සතුට වෙනවා. හරිම විනෝදාත්මක ළමා කාලයක් මට තිබ්බා. හැබැයි සත් කෙනෙකුට කියන්න පුළුවන් දැන් වත්මනත් එක්ක සංසන්දනය කළා බලද්දී ළමේකට අධ්‍යාපනය දුන්නේ නැත්නම් ඒ ළමයා කොහොමද අනාගතේ ජය ගන්න? එහෙනම් ඒ ළමා කාලය ඒ විදිහට මිඩංගු කරලා හැරියොත් දරුවාගේ මතයටම මිඩංගු කරලා හැරියොත් මේ දරුවාට සාර්ථකත්වයක් ලබන්න බැරි වෙයි. එහෙම කියන කෙනෙකුට ඔබතුමා මතක්. ඉතින් එහෙනම් ඒකට එක උදාහරණයක් අපි හොඳ ළමා කාලයක් අපිට තිබ්බා. අපි විනෝදයෙන් ඒ ළමා කාලේ හිටියා. නේ දැන් පංගුවක් ඔය දරුවෝ ඉන්නවා මොනව හරි දැන් අපි උදාහරණයක් කිව්වොත් පුතේ මෙන්න මේක මොකද්ද කියලා කිව්වොත් කුමුරක්කට කුමුරක් කියන්න දන්නේ නැහැ. ජිල් බෝලයක් පෙන්න පුතේ මේක ජිල් බෝල කියලා දන්නේ නැහැ. ඈ හරියට ගහක නමක් දන්නේ නැහැ. ඉතින් ඒ අපේ කාලේ අපි අවුරුදු 6 7 8 වෙනකොට ඒ ළමා කාලය තුල දකින්න පුළුවන් ඒ ළමා අවදිය හොඳට දැක්කා. ඈ ඒකයි මං කියන්නේ දැන් මේ ඉගෙන ගන්න ඕන. හැබැයි ළමයිගේ ළමා කාලයේ ළමයිට සෙල්ලම් කරන්නේ සමාජයේ ගැටිලා පොඩි වෙලා තැලිලා මාර දැනුම් සම්බරයක් වෙනවා. දැන් පබද ඉන්න අවුරුදු 10 12 වෙනකොට ළමයි ඒ සමාජ දැනුම කියන එක ඇත්තෙම නෑ. දන්නේ පොතේ කම්පියුටරේ යනවා පොතපතලා යනවා ඒ ටික පමණමයි දන්නේ. ඒක කවදරි දවසක දරුවන්ට මේ අනාගතයේදී ප්‍රශ්නයක් වෙනවා. පැහැදිලි. එතකොට දැන් ඔබතුමා එහෙම සුන්දර ළමා කාලයක් ගත කළා. සහෝදරයොත් එක්ක ජීවිතේ ගත කළා. එතකොට මේ වක්කම, මේ දීපල, යාන වාහන, නිවාස ඔබතුමාගේ දෙමාපියන්ගෙන් ලැබිච්ච දායාදයක්ද? එහෙම නැත්නම් කොහොමද පවුල් පසුබිම? ඔව් මට මේ මං හරි ආඩම්බරෙන් කතා කරන්නේ මේ මගේ තාත්තා මුරකරු. ඉතින් අපේ දරුවෝ 5 දෙනෙක් අපේ තාත්තයි අපේ අම්මටයි ඉන්නවා. මම තමා 4 වෙනියා. එතකොට මේ මිල මුදල් මේ ඔක්කොටම එන්න ඉස්සෙල්ලා අපේ ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය හරි අපි වැදගත් අයට අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මම පාසල් ගිය අලකොළ මඩ නාලන්දා කොළඹ නාලන්දා නෙමෙයි. අලකොළ මඩ නාලන්දා විද්‍යාලයට මම ගියේ. එතන අටේ පන්තියට ගිහිල්ලා ඕලෙවල් දක්වා මම ගියා සීමච්චෝන් කොතලාවල දුරංගස්සන්ද විද්‍යාලයට. එතනට ගියා. ඒ යන ඒ ඒ ඒ ඒ අවුරුදු 15 16 කාලෙත් මේ අපේ තරුණ කාලේ විඳින්න පුළුවන් සතුට දුක සොම්නස ඔක්කොම ඉඳගෙන ආවේ.
අපිට ඉතිහාසය කිව්වොත් මම මේක මේ කියන්නේ මේ මේ අපේ අම්මා උදේ නැගිටලා ඉදියාපටි හදලා ලැවර ටික හදලා ඒව අරගෙන අපි කඩවල් ගානේ දාගෙන හවසට එකතු කරගෙන සල්ලි ටික අපි ගෙදරට එන්නේ. ඒතොර අපිට ගෙදර යනකොටත් අපිට කන්න තිබ්බේ මේ මේ ඔය දැන් වගේ නෙමෙයි. අපිට කෝස් ගෙඩ් කොස් ටිකක් දෙල් ටිකක් මඤ්ඤොක ටිකක් බත් කොන්නම් සුමානෙට එකපාරක් දෙකක් අපි කනවා ඇති. මට මගේ ළමා කාලේ මස් ටිකක් මාළු ටිකක් කෑවා කියලා එහෙම මට මතකයක් නෑ. පංගෝ කලාවට ආවා පොට් ටික දැම්මා කන්න නැහැ කෙලින්ම බටදොලගෙන කන්දට. ඒක තියන වෙලවර. අපි ගිහිල්ලා ගස්සුර නැගලා වෙලවර කාලා බඩ පුරවගෙන තම ආපහු එන්නේ. ඉතින් ඒ වගේ ඉතාලම මේ ඒ කාලේ අතක් ඇද්දි මම හරි සතුටු වෙනවා. අද ඒ කාලේ නැහැ නේ තරුණයන්ටත් නැහැ කාටවත් නැහැ. ඉතින් අපි හොඳ ප්‍රායෝගික මිනිස්සු ළමා කාලේ තරුණ කාලේ හොඳ ප්‍රායෝගික මිනිස්සු. අපි හවස පහයන උඩ ක්‍රීඩා පිට්ටනිය බෝල් ගහනවා අර සතුටු අපි හිටියා. අද ඒක කොහෙද තියෙන්නේ? අද කොහෙවත් නැහැ. අද කොහරි ටූර්නමන්ට් එකක් කිව්වොත් තමයි බැට් එකත් බෝල් එකත් අරගෙන. අපි එමනේ හැමදාම තුනම හතරම කොයිද? ක්‍රීඩා පිට්ටනිය. හය හවස හත හයන උඩ තමයි ගෙදරට එන්නේ. ඉතින් මගේ අධ්‍යාපන ශාස්ත්‍රෙත් මම පන්ති එක දෙක වුණ නැහැ ජීවිතේටවත්. මගේ අධ්‍යාපන සේ 40ක් හිටියොත් 35යි 44 දවස් සටන තියෙනවා. يعني පන්තියේ ළමයි 40ක් හිටියොත් මං සටන් ගන්න 35යි 40යි අතර. මට මතක නැහැ මේ ලකුණු 50ක් ගත්තා 60ක් ගත්තා 30ක් ගත්තා මට මතකම නැහැ. හැබැයි කොහම රෝල වල දැක්කයි ඉගෙන ගත්තා. ඔල වල දැක්කයි ඉගෙන ගත්තා. ඔල වල 33යි 2යි. 3යි 2යි. ඒ ඒ තුල තමයි මගේ මේ හැබැයි එදා ඉඳන් මම හොඳ ටැලන්ට් මිනිස්සෙක්. තරුණ කොල්ලෙක් ඉන්න ටැලෙන්ට් පන්ති දෙකම එක පැත්තට දාලා පන්ති දෙකට තනියෙන් ගහනවා කිසි කෙනෙකුට තරුණ කාලේ බය නැහැ පන්ති දෙක 35 35 ද පිරමී කට්ටි 20 20 කිටෝ පන්ති දෙකේම 40 නේ 40 ටම තනියෙන් ගහනවා කවුරු ළඟට එන්නේ ඒ වගේ බෝල් ගහන්න ගියත් බුන්තු අයියා කියලා කිව්වොත් බැට් එක ගත්තොත් කවුරු බෝල් ගන්නද කැමති නැහැ ඒ වගේ කාලයක් අපි තිබ්බා ඉතින් ඒකින්ද මම විශ්වාස කරනවා ඒ තරුණ කාලේ මේ ළමා කාලේ අපි හිටපු ජීවිතයයි තරුණ කාලේ ඕ ලෙවල් දක්වා එන ඒ තරුණ කාලෙත් අපි මේ නායකත්වයේ කියන දේ හොඳටම අරගෙන ආපු නිසා තමයි අද මම විශ්වාස කරනවා මේ තැන් වලට අපිට එන්න පුළුවන් උනේ අද කාලේ බලන්නකෝ ළමෙක් මේ මේ රවල බැලුවොත් මේ මේ අඬනවනේ ටීචර් කෙනෙක් ගහන්න කියන්නකෝ අම්මයි තාත්තයි පොලිසියට එක්ක යනවනේ මම මගේ අලකොල මඩ ඉස්කෝලේ හැම පොල් ගහගෙන වඳිනවා. ඇඳලා තිනවා. ඇයි? ඉස්කෝලේ යනකොට පස්සේ ගුරු වණ්ඩ හොරෙන් කුරුම්බ කාලා කර තමයි ගෙදර යන්නේ. පහවද කිනම් අරු තමයි සාමාන්‍ය කෙනෙක් අලකොල තමයි ඇවිදි ඕම් පිටුවල් පෙතුම යන්නේ කරන් යන්න. බඳගෙන නැන් මං ඉතින් උදේම ඉඳන් වඳිනවා. අපිට එහෙම දඬුවම් දුන්නා. අපි එහෙම කාලයක් තිබ්බා. දැන් එහෙම කොහෙවත් නැහැ. ඕනම කෙනෙකුට එහෙම කාලයක් තියෙනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්න තමයි වර්තමානයේ දරුවන්ට පාසල් අධ්‍යාපනයේ හදාරන දරුවන්ට මෙහෙම කාලවකවානුවක් තියෙනවද? ඔබ පොඩ්ඩක් හිතන්නකෝ. හරි. දැන් මෙතුමාට මං කියවනේ විවිධ නම් තියෙනවා කියලා. සුපර්සන් මහත්තයා කිව්වත් දන්නවා, පෙරේරා මහත්තයා කිව්වත් දන්නවා. තව එතුමා කිව්ව නමක් බුන්තු අයියා කියලා. මේ බුන්තු කියන නම හැදෙන්නේ එතුමාගේ ගමේ චරිත විසින්. එතුමා ගමේ වීරයානේ. රැඩිකල් මිනිස්සෙක්. ඕන දෙයකට බහලා වැඩ කරනවා. අපි කිව්වොත් ගේමර්ට ෆෝවර්ඩ් මිනිස්සෙක්. ඉතින් එහෙම කෙනෙකුට හැදිච්ච නමක් තමයි මේ බුන්තු අයියා කියලා කියන්නේ. හරි. එතකොට දැන් ඔබතුමාගේ එහෙම ළමා කාලයක් ගත වෙලා තරුණ අවදිය වෙනකොට අපි අහලා තියෙනවා අනේක විද දුක් ඉඳලා තියෙනවා. එතකොට ඔබතුමා එක කාලෙක ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරපු චරිතයක්. එතකොට ඇයි ඒ වගේ දෙයකට පෙළඹුණේ මෙච්චර මෙහෙම වටපිටාවක් ඔබතුමාට හැදෙනවා කියලා එහෙම දැනීමක් තිබුණ නැද්ද? එහෙම නැත්නම් ඒ දිවිච ආර්ථික දුර්වලතාවලින් එහෙම නැත්නම් ආර්ථික වශයෙන් තිබිච්ච ගැටවලින් මිදෙන්නද ඒ වගේ රැකියාවක් තෝරගත්තේ? අපි එතෙන්ටත් පොඩ්ඩක් කතා කරමු. ඔව් ඇත්තටම ආර්ථිකය ගැන කිව්වොත් අපේ අම්මට සහෝදරව 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනාගෙන් අපේ අම්ම තමයි ආර්ථිකය අඩුම අම්මා. එතකොට ආර්ථිකය පස්සේ මතක් කරනකොට මට මතක් වෙනවා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා අපි මම 8 පන්ති 9 පන්ති ඉදදී වැලි කොට දාන්න යනවා. එතකොට ඒ වැලි පොමිට් එක අරන් ඉන්නේ වත්මන් සභාපති විල්බොට් මහත්තයා. එතකොට මා ජීඑම් මුතුබණ්ඩා. අපි කට්ටේ ගිහිල්ලා දෙකෙන් එකෙන් පස්සේ වැලි කොට දානවා. එතකොට දෙකේ කොලයක් දෙනවා කවුද? විල්බොට් මහත්තයා අපිට. දෙකේ කොලේ අරන් අම්මට දෙනවා. කවදාකවත් කඩ චෝරුවක්වත් අපි කන්නේ නැහැ.
इतने पोटिकाने दम मगे कहमत देखती बाम ये कर तेरना इटे इससे ला मामा पोल का अस्ती है कर तो हाथली कर बट होता ना किन्ने पोल ना किन्ने पड़ो सातपना ये पोल का हाकर ना किन्ने गत्ते अभी वाप उधे किन्ने पोल काटना वा कि अभी हिमा अभी जीव देखती बापी लेज्जा नहीं किया ना हरे आदम बने सातुले अभी माने अभी कता करना पोल का स्पना हाकर हाथली कर ना किन्ने पड़ो सातपना हाकर गाकर अभी हिमा कहाँ निकलती बापी डे वेली कोट दान गया थार पारे अभी दा मैं खोलपत पे तक ना थार दे अम्मा जी अभी देखा इतिहास है कपे आर्थिक दुलती नो तो अभी मैं अभिमान ही कथा करन हम इधर हमुदा वाले गया गिल्ला और तो तहाया किधर हमुदा हिरा हरी नमर माता के ने एक मत देपारक वीडियो दिनो इधर कोटा अभी साजन ला कोपल ला कोच्चर हिटिया मामा मैं सेबल एक तरह मर नायक अत्य दिन बुलाऊंगा मैं क्या पेरेरा लीड कर එහෙම අපිට හමුදාවේ තිබ්බා. ඒ කියන්නේ ඒ තරම් නායකත්වයේ තරම් තිබ්බා. ඔව්. ඊට පස්සේ හමුදාවේ මට එපා කියලා බෑ කියලා මම එන්න යන්න තු හිටියා. යන්න තු ඉඳලා ඊට පස්සේ නිත්‍ය මං අයින්. අයින් වුණා. අපි යන කාලේ හමුදාවේ පඩිය රුපියල් 800යි. 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 ඔව්. ඒ ඒ ඒ පඩිය ගත්තත් කවදාවත් වියදම් කරන්නේ නැහැ. ඒ පඩිය මගේ රත්තරන් අම්මට මං ගෙනත් දෙනවා. හරි. දැන් ඔබතුමා එහෙම යුද හමුදාවෙන් අයින් වෙලා ඉද්දි දැන් 800ක පඩියක් ගත්තා කියලා කිව්වනේ. ඇයි යුදහමුදාවෙන් අයින් වුණා? උදාහරණයක් විදියට දැන් මම යම් කිසි වැටුපක් කරා. මට ඒ රැකියාව හිමි වෙනකොට මම මානසික වශයෙන් උත්තට වෙනවානේ. දැන් මම 800ක වැටුපක් ගත්ත කෙනෙක්. දැන් මට ආදායම් මාර්ගයක් නැහැ. එතකොට යුදහමුදාවෙන් අයින් වෙලා මොන වගේ ජීවිතයක්ද? නැහැ දැන් යුදහමුදාන් අයින් වෙන්න තීරණය කරේ එකම දේ තමයි අපි නිවාඩු ගියාම එන්නේ අවුරුදු එකම ආරකින්. අවුරුදු දෙක මාස තුන රට ගිහිල්ලා එනවා වගේ. ඔව්. තේරෙනවද? එතකොට එහෙම හිටියාම අමුදාව කියන ශේෂ්ත්‍රිය අපිට එපා වුණා. इधर अभी आई मुहम्मदाय वे ना देखने में आई गेला एक एक रास्ता करा इधर हम उधर पहन नहीं थी पहन नहीं थी कोई दिन नित्ने हरी अध्यापन अन्य मार चार्टर चार्टर में चार्टर हवा से नोटा यानो हवा से पैदे कोई ना रे किया कोई ना गान वाला छोड़ देगा तू ना कल हरी एक आल अभी थी भाई इधर पास से मामा वराइट गया वराइट गया वराइट गिल्ला मामा यम ताक दुरटा इलेट මට එන්න වුණා ලොරියක් අරන් ගිහලා ලොරියක් අරගෙන හැම එන්න පුළුවන් වුණා අන්තිමේට වරායට ගිහිල්ලා ඉවරෙලා අන්තිමේට පොඩි ගැටලු ප්‍රශ්න ඇවිල්ලා අන්තිමේට බබයි මමයි අරගෙන මං ආවා මෙහෙ ඊට පස්සේ ඇවිල්ලා ඔය එක එක තැන් වල මේ මේ අත් දෙකෙන් කොටන්න ගත්තා එතන දවසක් දෙනවා ඒ දවස් වල 500ක් 500ක් පැය වචනෙ කිව්වොත් කුලී වැඩක් කුලී කුලී අය මේ ඕලි වල තියෙන කුට මොනවද කියන්නේ මොන රස්සාවක් තියන්නේ කුලී වැඩ කොහේරි උදේ බලන හවසට බලන කොහේරි වත්තක් කිව්වොත් රුපියල් 500කට කොටනවා ඉතින් එනකොට අඩියක් ගන්න ගෙදර 350ක් ඔයගෙ තමයි අපි එමු හිටියේ ඊට පස්සේ දැන් මට හොඳට මතකයි බබත් අඬනවා මමත් අඬනවා නෝනත් අඬනවා ළමයට කිරි පැකට් එකක් ගන්න රුපියල් 60 නැහැ අපි ඒ දවස් වල කන්නේ වේල් දෙකයි උදේ 10ට හවස 5ට ඒ කියන්නේ වේල් තුනක් තිබ්බා ඕනනේ මොනවා අපි කන්නේ දෙකයි ඇයි හේතුව ආර්ථිකේ තේනවා අපේ අම්මා එදාස් වල පත්‍ර බලනවා මට මතකයි මයිල පේනවා මේ කොහේ හරි මේ මේ ගෙදරක උයන්න යන්න දැන් අම්මගේ අම්මා එළියට එලා පස්සනේ වේල් දෙකයි කන්නේ රස්වවන්නේ නැහැ නෑ සලකන්නේ නැහැ බලන්නේ නැහැ පිටමිලියෙක් උදව්වක් කරන්නේ නැහැ නෑ අපිට මුකුත් නැහැ එහෙම අපේ අම්මා මට මතකයි හොඳට ඉලි ඉඳන ස්තෝ බිම ඉඳගෙන බලනවා මේ 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 පත්‍රේ කුලී වැඩකට යන්න කියන්නේ කුලියට මොකද්ද කුස්සියක උයන්න එහෙම තිබ්බ කාලය ඊට පස්සේම ඕම ඉන්නකොට තමයි මේ පත්තරේ හම්බුණා අලවි කරුවන් ගනු ලැබෙයි කියලා. දැන් ඒ අලවි ගනු දඹුල්ලේ. දැන් එතකොට රුපියල් 18යි හරියටම 2000 ඉතර දඹුල්ලට බස් එකට. දැන් ඒකට යන්න සල්ලි නැහැ. පස්සේ ඥාති මාමකෙන් ළඟට ගිහලා රුපියල් 50 කිල්ලන තමයි ඉන්ටර්වියු එකට ගියේ. එතකොට ගිස් මේ 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 සර්මයි කම්සෙන්දර තමයි ඉන්ටර්වියු එකට ගියේ මේ වගේ රැවුල තිබ්බම ගේ දවස්වල. ගිරද මම හිතුවේ මේ කොහෙර බඩු ගිරන්න කියලා. මොනවද? අල්ලවි කියලා දීම අපි දන්න කොහෙර මේ මේ කඩේක බඩු ගිරන්න. මම එක බලන්න ගියේ දේවා. එතන බලපුවම ඔක්කොම ටයි ටයි කෝඩ් දාලා ඈ මාර ලස්සට ඉන්නක එල්ලෝ කොල්ල ඔක්කොම ඉන්න මම සර්මක් ඇතුළේ ඉන්න අතර පුදයක් දාගෙන. ගියා මගේ ආය ඒක හැරුන්නේ නැහැ. මට දැන් බලා ගන්න ඕන මොකද්ද කියන එක. ගිල ගියා අම්මා ලොකු මහත්තෙක් ඉන්නම් ටයි එකක් දාලා තව ස්ටාෆ් එකක් ඉන්නවා මම අහපු ගමන් මම කිව්වා ඉඳ ගන්නවා කිව්වා ඉඳගත්තා මං අහුවේ මොනවද මට කඩේ විකුණන්න තියෙන්නේ
කඩේකට මොනවද විකුණන්න තියෙන්නේ? බඩු ගෙඩියට දී මොනවද? ඒ පාර ඒ හිටපු අපේ ඉන්ටෝ බෝඩ් එකේ හිටපු මහත්තයා මේ ඔයාලා ටයි එකක් දාන්න පුළුවන්ද කියලා හෙව්වා. මම ගෝ එකට දෙකක් දාන්නම් ගැටලුවක් නැහැ කිව්වා. එකට දෙකක් දාන්නම් ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙනම් හෙට එන්නකො ටයි එකකුත් අරගෙන සපෝට් දෙකකුත් දාලා එන්නකො කිව්වා. පහුවදාව එදාව ගෙදර දැන් මං කවදාකවත් ටයි එකක් දාලා නැහැ. ටයි එකක් දාලා නැහැ. මම දැන් ටයි එකක් හොයන්න ගියා කොහටද? අපේ ප්‍රේමරත්න බාප්පා අපේ පන්සල් පඩිපෙළ පල්ලෙහා ඉන්න ප්‍රේමරත්න බාප්පගෙන් තමයි ටයි එක ඉල්ලගත්තේ. ඊට පස්සේ පර්ණ තිබ්බ කලිසමල සපෞද් දෙකක් තිබ්බද මම මතකත් නැහැ තිබ්බ කොහමද කොහමද ටයි එක තියෙන මම ආයි ගියා එදා. පහුවදා. ඉල්ල ඉන්ටර්වයුව එක සමත් රෙදි ටිකක් අරන් එන්න පුළුවන්ද කියලා හෙව්වා. දැන් මම මොන දෙය රෙදි නෙමෙයි මරෙන්න හරියනවා. ඒ කියන්නේ ඒ තරම් මේ ආර්ථික පස්සු ජීවත් වෙන්න විදිහක් නැහැ. ඊට පස්සේ පහුවදා ටයි එකයි රෙදි දිනන කියලා රෙදි දිනමයි සරමයි බෙෂීට් එකයි මොකක් දාගෙන හොපින් මොකක් බෑග් එකේ දාන මං ගියා නවතින්න. ඊට පස්සේ පහුවදා තිබ්බා උදේ මීරින්නේ ප්‍රෙස් වීමක් තියලා 20ක් විතර හිටියා අලුත් කට්ටිය. කියලා එක්කෙනෙකුට දුන්නා රත්නාය කියලා මහත්තයෙකුට. ඒක දා තිබ්බා සුප්‍රීම් සීස ඩිරෙක්ට් මාකටිං කියලා අලියෙක් ගහලා තිබ්බා. සුප්‍රීම් සීස ඩිරෙක්ට් මාකටිං කියලා. මම ඉතින් ටයි එකක් දාගෙන ඔක්කොම ලා මීටින් එකේ ඉඳලා පෑය දෙකක් විතර අපිට දේශනයක් දුන්නා. ගාමිණී මහත්මයා කියලා මහත්මයෙක් දක්ෂ හැකියාවක් තියෙන. දීලා රත්නාය කියන මහත්තයාට මාව යොමු කරා. එයා අරන් ගියා මම අරන් ගියා දඹුල්ලේ. කිට් මේ කිට්ටුයි ගමකට අරන් ගිහිල්ලා දැන් බඩු විකුණන්න. එක එක ගණන් කොට 150ට 200ට 250ට 300ට තියෙනවා. කොමර එදා දවස්වලම විකුණ ගන්න බලන එකයි. 150ක එලා මොච්චක. මොකද්ද? එලා මට පොඩි තියෙන මේසුඩ. ඒක තමයි ඉතින් හීටිය මොනවද ඉස්කින්න දෙකක් දුන්නා කණ්ඩ දවල්ට කහට එකක් දුන්නා. ඒ කාලේ ඉතින් හවසට බතුත් කාලේ ඉතින් මම සල්ලි කොමර කයෙන් ගරි අපි මම රුපියල් 100කට අරන් ගියේ. කරා ඉතින් දවස් 5 6 7ක් කොහොම හිටියා. ඊට පස්සේ මට තනියෙන් බඩු විකුණන්න කිව්වා. ඉතින් මම දක්ෂයි මගේ තමන්තර මතකයි මම හොඳ හැකියාවක් මට එදා තිබෙනවා. මම කෑලි 10 15 20 විකුණගෙන ආයේ ඒක දිබල්ලි ඊට ගෝල් මැනේජර් ටාගට් කැතුල මම පොඩ පොඩ දැනගෙන හිටියා. ඒ එම තමයි මගේ මේ 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 මාකටිං වල ආරම්භය. ඊට පස්සේ ආරම්භ කරලා මම ඒකේ අවුරුදු 2ක්ම ආරම්භ කරා. පොඩි කාලයක් නෙමෙයි මේ කකුල් දෙකෙන් අවුරුදු 2ක්ම ආරම්භ කරා. දඹුල්ලේ ඉඳන් මන්නාරම් වලට පයින් ඇඳලා දිනවා. දඹුල්ලේ ඉඳන් ත්‍රිකුණාමලට පයින් ඇවිද්දා. ගියක් මේන් රෝඩ් එකේ ගියක් ගාන අපි ආයතන දවස්. අවුරුදු 2ක්ම ආරක් වැඩ කරා. මම කල්පනා කරා මේ මාකටිං එක මම තනියෙන් කරන්න ඕන කියලා. සල්ලි නැහැ. කොමත් මාසෙකට ඒ කාලේ අනු රුපියල් 700ක් 800ක් හිටියා වෙයි මම කාගෙන හිටියා. ඒ 800 වෙනකොට මම කොහමරි ගෙදරට බබට කිරි ගන්න ඉටි කරිනවා. කාලා 800ක් 900ක් පරිම 10යි. එක අවුරුද්දක් මට මතකයි මට ඒ ගාමිණී මහත්තයා දුන්නේ රුපියල් 500යි. අවුරුද්දට. අවුරුද්දට 500යි. ඔව් ගෙදරේදී 500යි දුන්නේ. ඒ 500 අරගෙන ආවා. එනක මම බබට මම කිරි පැකට් එකක් ගත්තා. අරම් මට මතකයි 350ක් හෝ 400ක් අම්මට දුන්න අතට දීලා මං ගෙදරින් එළියටවත් බැස්සේ නැහැ. ගෙදරින් එළියටවත් බැස්සේ නැහැ. 16 එන්න කිව්වා මං 16 ගියා. එතකොට ඒ ආපු අමාරුකම් අපහසුකම් මම අන්තර අල්ලගෙන මං අන්තරේ මාකටිං සම්බන්ධ ඉගෙන ගත්තා. ඒකන අවුරුදු 2ක්ම අරක් යනකොට මං ලියුම දුන්නා ගාමිණී මහත්තයාට අලුත් ආයතනයක් ආරම්භ කරන්න ඔබගේ ආයතනයෙන් මං ඉල්ලාස් වෙනවා කියලා. මේ වගේ අලුත් ආයතනයක් ආරම්භ කරන්න ලියුම ලිව්වෙත් එහෙමයි. දෙයල මම තනියෙන් බෑග් එක ගරම් මම අයින් වෙලා ආවා. එතකොට දැන් ඔබතුමාට එහෙම තමන්ගේ ආයතනයක් ආරම්භ කරන්න එහෙම දැන් ඕනම දෙයකට අපි ඉන්වෙස්ට් එකක් තියෙන්නේ පැ. එතකොට එහෙම ආයතනයක් ආරම්භ කරන්න කියන අදිෂ්ඨානය ආවට පස්සේ හිතුන්නේ නැද්ද දැන් මට මෙහෙම එකක් පටන් ගන්න කො මොදක් රුපියල් 500ක් වල දරුවට කිරි පැකට් එකක් අරන් ගියපු සුපර්සන්. එතකොට සුපර්සන් නෙමෙයි පෙරේරා කියලා අපි හඳුන්වමු. මේ පෙරේරා කියන පුද්ගලයාද එච්චර ලොකු ව්‍යාපාරයක් ආරම්භ කරන්න මුදල් කොහොමද
එතකොට ඒ අවුරුදු දෙකම හර යනකොට ඒ බාණ්ඩොල මිල දර්ශනේ දැක්කහම අපි දන්නවා දැනගෙන හිටියා මම මේ කොහෙන්ද බඩු එන්නේ කියලා. ඒ බඩු කොහෙන්ද එන්නේ කියලා. මම එතකොට ටාගට් එක රුපියල් 5000ක් තිබ්බොත් මට ඇති මේක පටන් ගන්න කියලා මට ෂුවර් එකක් තිබ්බා. රුපියල් 5000ක් තිබ්බොත් හොඳටම පුළුවන්. එළියට බැස්සේ ආ තනියෙන් පීලේ ගිහිල්ලා කවුරු හොයාගෙන මම මේක යනවාමයි කියලා. මම ගෙදරට ඇවිල්ලා දවස් 3ක් හිටියා. දැලා දැන් සල්ලි නැහැ. සල්ලි නැහැ මට රතයක්වත්. පර අම්මට මං කිව්වා අම්මෙන් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට මේ පටන් ගන්න ඕන කියලා අම්මා මට වලුල් දෙක දුන්නා. ඒක උගස් කරා ගිහිල්ලා දඹුල් නෙමෙයි මේ 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 රිදීගම ලංකා බැංකුවට. ඒ වලුල් දෙකට දුන්නේ 10000යි. ඒ 10000ට පිටකොටුවට ගිහිල්ලා බඩු අරන් ආවා. බඩු අරන් ආවිල්ලා ගෙදර තියාගෙන මම දවස් දෙකක් පීල් එක තනියෙන් ගියා ගෙදර. කටුමැටි ගෙදර පීල් එකේ ගියා. දැන් අතොර මම දක්ෂේ සුප්‍රින් එකේ හිටලා අයි මොනා කියන එක දැන් වටේ ගිහිල්ලා. ඒක ආයතනේ. එතකොට මං හොයාගෙන ආවා නිහාල් කියලා මගේ ගෝලිකුයි පියන්ත කියලා මගේ ගෝලිකුයි. මං හොයාගෙන. ඇවිල්ලා මට ඇවිල්ලා කිව්වා එතකොට මම ඒක හිටියේ ඇසිස්ටන්ට් මැනේජර් සුප්‍රින් ටෙක් මාකට් එකේ. මම හොයාගෙන ආවිල්ලා කිව්වා සර් සර් ළඟට අපි එන්න ඕන සර් ආයතන පටන් ගන්න ඕක ආරංචි අය කිව්වා. මම කෙන්ද කිස් පස්සේ එන්නේ මිස්සෝ නේවා මිස්සෝ ගා මේ 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 පියන්ත කියලා. දැන් පටන් ගන්න ආරංචි එනවා කියනකොටම කොහමද නිවුස් එකේ ගිහිල්ලා පියන්ත කියලා ඒරියා මැනේජර්යි අජිත් කියන ඒරියා මැනේජර්යි කාමිනී කියන මැනේජර්යි තුන් දෙනා මාව අපේ ගෙදරට. මේක පටන් ගන්න ඉපා ඔයාලා බ්‍රාන්ච් එකක් දෙන්නම් කියලා. මම සමන්නේ තීරණයක් ගත්තොත් ඉතිහාසින්දම්ම තීරණය ගන්නවාමයි මං කිව්වා. ආපු සර්ලා දෙන්නටම කිව්වා මම ලියුම හොඳට කියවන්න මාකටිං ආයතන පටන් ගන්න ලියුම ඉල්ලා සීම දීලා තියෙන්නේ මම මේක පටන් ගන්නවා තරහ වෙන්න එපා කියලා. අපි තුන් දෙනාම එකතු වෙලා බඩු අරන් ඇවිද්දා දවස් 10ක් විතර. ඒ කියන්නේ දැන් බිල්ඩින් එකක් ගන්න ඩිපොසිට් කරන්න සල්ලි නැහැ කොහෙරි දැනක් ගන්න. ඊට පස්සේ කොහමද දැන් 10000 බලු ටික මං 30 18 35 දරි ගුවන් පුළුවන් වුණා අපිට සුමානක් දෙකක් යද්දි. ඊට පස්සේ අපි මිල්ටන් මාමාට ගිහිල්ලා කතා කරා. මාමේ කටුගොල්ල හන්දේ මාමගේ ගේ වැටලා බිම තියෙනවා මම හදාගෙන මාකටිං පටන් ගන්නද කියලා. මම කිව්වා පුතේ කරන්න කියලා මාමත් 3000ක්ම අතර දුන්නා. ඒ කියන්නේ ඒක මේ තට්ටු මෙහෙම බිමට වැඩිලා වහලයි. මම මේක හදලා බාස්ලා ගෙන හදලා අපේ නෑදෑයන්ට එන්න කියලා මම ව්‍යාපාරේ පටන් ගත්තා සුපර් සන් කියලා. සුපර් සන් ඩිරෙක්ට් මාකටිං කියලා. ආරම්භයේ 2003 ඔක්තෝබර් 10. හරි. ආරම්භ කරේ. අම්මගේ වලලු දෙකක් උගස් කරලා සුපර් සන් ඩිරෙක්ට් මාකටිං කියලා ආරම්භ කරපු මේ ව්‍යාපාරයේ පෙරේරා කියන චරිතය සුපර් සන් කියන බ්‍රෑන්ඩ් එකක් හදා ගන්නවානේ ලංකාවේ. ඔව්. එතකොට මේ බ්‍රෑන්ඩ් එක හදා ගන්න ඔබතුමා මොන වගේ කැපකිරීමක්ද කරේ? ඔව්. දැන් මම මේ වැඩ කරපු ආයතනයේ මම මාකටිං සම්බන්ධ උත්තර ඉගෙන ගන්න තමයි ආවේ. ඇවිල්ලා නම මං විසින්ම තමයි හැදුවේ. සුපර් සන් කියන ස්තරම්ම ඉර කියන එක. අදලා පටන්ගෙන අම්මා ලේකිරි කරලා මට පෙව්වනම් ඔබ හොඳට ලේ දහඩිය වෙනකම් කැපකිරීම කරා. එතකොට අපි දෙන්නගෙන් පටන්ගෙන අපි තුන් දෙනාම දැන් මම මැනේජර් අරකට දෙන්නයි අපි තුන් දෙනාම බෑග් තුන අරන් පුදිය ඇවිදිනවා. එහම එක එක්කෙනා ආයතනෙට බඳව ගත්තා. මාස 3ක් යනකොට මගේ නිහාල් කියන එක්කෙනාට දුන්නා මම මාකටිං ආයතනයක් දඹුල්ලේ මං හිටපු එකට අල්ලපු බිල්ඩින් එකේ. මම එහෙම ඉතාලම ටැලෙන් දෙන්නද මම දැනගත්තා මෙයා මේ මේ මට උගන්න ගුරුවරයාට දෙන්න ඕන හොඳම දේ ඊටත් වඩා එකෙක් මෙතන දාන්න ඕන කියලා නිහල් දැම්ම අල්ලුව පිටින් එකට දහලා ප්‍රියන්ත දැම්ම අනුරාධපුරේ ඉන්නවා බෙඩ් එක එයා ළඟට දැම්ම අය ඒත් මීටර් 100ක පරතරේ දාලා ඔහම තමයි ආයතනය අරගෙන වටේ ගියේ. හැබැයි මේ මාකටිං කරනකොට දවස් දෙකේ කන්නතු යදී වතුර ටික කුරුම්බ ගෙඩියේ බීලා මාර කැපකිරීම කරා මට ඒක තේරෙන්නේ නැහැ කියන්න. මම ඒ ආපු ගමන තා මං හිතන්නේ මිනිස්සුකට එහෙම කරන්න පුළුවන්ද කියලා. හැබැයි මගේ ටාගට් එකක් තිබ්බා කවද හරි ගොඩ එන්න ඕනමයි කියන එක. ඒ ආයතන කරනකොටත් මුදල් කියන ඒ තාම නිවර්දිය පාලනය කරා මම.
ඒවා සෙල්ලම් දේවම් නෙමේ හරියටම හම්බෙන මුදල් ටික තාම ආරක්ෂා කරලා වියදම් 100%ම අඩු කරලා 2-3ක් වියදම් කරන්නේ අඩු කරලා රට වටේ මම මාකටිං ආයතන බිහි කළා මැනේජර්ස්ව දැම්මලා දඩ මම ඒක ඩෙවලොප් කරා එතකොට අර සුප්‍රීම් කියන මාකටිං සම්පූර්ණ වෙහිගෙන 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 ඒ මාකටිං කොතරද මම ඉතින් බිල්ඩින් පටන් ගත්තා අන්තිමට ඒක වෙහිලම ගියා එහෙම තමයි මගේ මේ ගමන ආපු මග එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් සුප්‍රීම් මාකටිං කියන ආයතනයෙන් ඉගෙනගත්තු එම්.එස්. පෙරේරා තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරලා සුපර්සන් කියලා සුප්‍රීම් ආයතනයේ බ්‍රාන්ච් එකක් තියෙන්නේ කොතනද එතන මල්ලපු වැටේ සුපර්සන් බ්‍රාන්ච් එකක් ඇති කරන සුප්‍රීම් වට්ටල සුපර්සන් ගොඩ ගියා එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් තමන්ට උගන්නපු තමන්ට අත දීපු ආයතනයේ පාගල දාලා තමන් ගොඩ යන එක හොඳයිද නරකයිද නෑ වෙරදාම අලවිකරණය අපි කොහෙන් හරි ඉගෙන ගත්තට එව අර යන්න ටැලන්ට් තියෙන්න ඕන. නිකං ඔය තැනක හිම දැම්මට බෑ. ඒකට අභියෝග කරන්න පුළුවන් තැන් හොයා ගන්න ඕන අපි. ඒ කැපිල්ලක් කෙඩලා නෙමෙයි. ඒ අභියෝග කරන ඔෆිස් දෙක දෙපැත්ත පාන දෙන්න 5. දෙන්න. ඒ කියන්නේ ආයතන දෙක දිනු කරන්න. එතකොට මම ඩිරෙක්ටර් වාසේ මම දෙන අයිඩියාසුයි සුප්පින් එකේ ඩිරෙක්ටර් දෙන අයිඩියාසුයි සැතලුවාම මම කතා කරන දේ මගේ මැනේජර් හරියටම ෆෝවර්ඩ් කරනවා නම් අරිනවා නම් අනිත් අයද වැටෙනවා එතකොට ඒ කට්ටිය ආයතන 100ක් 150ක් තියෙනකොට මම ආයතනයක් පටන් ගන්න මා වටන්න බැරි නම් කවුද දක්ෂයා මැනේජර්ස්ලා සුප්පින් එකේ 150ක් විතර හිටියම් මට හිටින් මමයි නියාලු පටන් ගන්නකොට එතකොට ඒ කට්ටිය වට කරනවා ගහන්න පුළුවන් නේ මම අභියෝග බාර ගන්න ජීවිතේ මැරෙන ගම්ම අභියෝග එහෙම නේද යන්න බෑ කාටවත් පැහැදිලි කතාව කෙනෙකුට හිතෙන්න පුළුවා දැන් සුපර්සන් ටාගට් එකක් එක්කනේ ගියේ එතකොට හැමතැනම තිබුණ ටාගට් එක කෙනෙකුට හිතෙන්න පුළුවා මටත් එහෙම අභියෝගයක් තියෙනවා අපේ ගමේ එළවලු කඩයක් තියෙනවා හැබැයි මටත් හොඳට එළවලු වගා කරලා තියෙනවා මටත් වගාවක් තියෙනවා හැබැයි මම කඩයක් දාන්නේ නැහැ මොකද අරය කඩයක් දාලා තියෙන හින්දා එහෙමනම් ඔබ චුට්ටක් හිතුවද මෙතුම කරපු වැඩි ඔබේ එලෝලු කඩේ ගෝවයි නෝකෝලුයි කැරටුයි තියෙනවා නම් මට ඕන ගොටුකොල මිටියක් ගන්න නම් ඒක නැත්තම් ඔබේ කඩේ මම අනික් කඩේට යනවා ඉල්ලුමට අනුව තමයි සපයි එතකොට කෙනෙකුට හොඳ අවස්ථාවක් ජීවිතේ ජය ගන්න හැමතිස්සෙම අභියෝගයක් ළඟා කරගන්නවා දැන් එහෙම පටන් ගත්ත සුපර්සන් ආයතනය ලංකාව පුරාම දිව්වා කොච්චර සේවක පිරිසක් හිටියද සේවකවල 10,204 හිටියා 1000ක් අන්තිමේදී ඔබ විශ්වාස කරනවද මෙතුමා දොඩංගස්ලන්ද නගරයේ තියෙන මහජන ක්‍රීඩාංගනේ අවුරුද්දකට එක දවසක් මගේ මතකයේ නිවැරදිද මෙතුමගේ ලංකාවේ ඉන්න මැනේජර්ස්ලා ටික ගෙන්නනවා ගෙනල්ලා තියෙනවා ක්‍රීඩා තරගයක් ක්‍රිකට් තරගයක් කියමු අපි ඒ ක්‍රිකට් තරගයේ තියෙන දවසට ඔබ විශ්වාස කරනවද මරුටි කාර් විතරක් 25ක් 30කට වැඩි ප්‍රමාණයක් පාක් කරලා තියෙනවා කියලා. ඔබ සේවකයන්ට කොහොමද සැලකුවේ? මෙමය. මම මගේ සේවකයන්ට සැලකලා තමා මම ගමන ආවේ. ඒක හරි ආඩම්බරෙන් මම කියන්නේ. මගේ මට වාහනයක් මම ගත්තේ මගේ ගෝලෙකුට වාහනයක් කරන් දීලා. මම ගෙයක් ඇදුවේ මගේ ගෝලෙකුට ගෙයක් හදලා දීලා. සේවකයෝ බා කට්ටිය කියනවා කස්ටම තමා වටින්නේ කියලා. ඒක ඇත්ත කතාව. හැබැයි ව්‍යාපාරයක් දියුණු කරන්න නම් සේවකයෝ සිටිය යුතුමයි. මට වැටුනේ මට වගකීමෙන් බාරගත්තේ මම සේවකයේ ප්‍රශ්නේ. සේවකයා මගේ නැත්නම් මගේ මැනේජර් මගේ දුවල පුතාලා ටික මට ෆස්ට් දෙක මගේ කස්ටම. මම එහෙම එදා ටාගට් කරේ. එතකොට හිතන්නකෝ අවුරුදු හතරක් විතර යනකොට බ්‍රාන්ච් 340ක් ඕපන් කරලා සේවක 3800ක් ගෙනල්ලා මාළඟ කම්පියුටර් තිබ්බේ නැහැ. මාළඟ ලියන පොත් පෑන් ෆයිල් ටික තමයි තියෙන්නේ. ඔක්කොම දුරකටින් තමයි කතා කරන්නේ. එතකොට මම මාකටිං පටන් ගන්නකොට
තල්කොඩ පිටියේ ඉඳන් දොඩංගසාන්තර ළමයි එන්නේ පයි බස් නැහැ ආයෙන් පස්සේ 2003 හොයලා බලන්න කලාතුරකින් ලෝරි එක එම තමයි එන්නේ එතකොට හෑන්ඩ් ෆෝනුත් ආපුම කාලේ මට ලෑන්ඩ් ෆෝන් එකක්වත් නැහැ එතකොට මම මාකටින් පටන් ගන්න යනකොට සමාජයේ මට කොහමද ආවේ ඇත්තනේ ඉතින් මම ඔබ්ස්ටර්ඩ් ගියේ නෑනේ මං ඇත්තම විශ්වවිද්‍යාල ගියේ නෑනේ ඇත්තම මං ඒ ලෙවල් කරේ නෑනේ ඇත්තටම මං ඕ ලෙවල් කරාට 3යි 2නේ එතකොට මං වැටෙන්නේ 8 පාස් හරිද ගමේ මිනිස්සු කියන්න ගියා ගත්තා ඕකා ළඟට ගියොත් ගෑනුට කෙල්ල ගියොත් බඩ වෙනවා කොල්ලෝ දාලා කුඩු විකුණනවා ගන්ධ විකුණනවා යන්න මෙපා කියලා ත්‍රිවිල් පාකේ කඩබෝල හන්දියේ එතනින් ළමයි ඉන්ටෝ කරනකොට එන්නේ එන්න දෙන්නෙම නැහැ හැබැයි අතෑරියේ නැහැ අතෑරියේ නැහැ ඒව මට හොද්දට මේ මතක් වෙනවා දෙන්නා ඒ කියන්නේ අපිට දෙයක් හිතුවොත් මේ මිනිස්සයාට දෙයක් හිතුවොත් ඕනම දෙයක් කරන්න පුළුවන් හැබැයි අපි මේ මිනිස්සු හිතාගෙන ඉන්නව නැහැ බෑ කටේ තියෙන්නේ ඉපදුනේ දා ඉඳන් කතා කරන්නේ මොකද්ද බෑ අමාරුයි දන්නේ නැහැ ඔය ටිකමනේ තියෙන්නේ ඉතින් මට අර අම්මලත් එක දුවලා එනකොට ත්‍රිවිල් පාක්කේ කට්ටි මොකද්ද කියන්නේ යන්න එපා බඩට දරුවෙක් දෙයි කොල්ලෝ ටිකක් ආවොත් කියන්නේ ඉගෙන ගන්න නැ ගොන් තඩියෙක් ඕකේ ඉන්නේ කියලා ඉතින් මං බය වුණාද මාව විශ්ව ලෝකෙට මට මේ ලංකාවේ තියෙන හොඳම උපාධිය දෙනවා समाज उपाधि एक मे कैंपस गंड बे ऑप्शन गंडत बे ये उपाधि मट दुन्ने मगे मग मे जनता एक मरे आत्मगर्ते मम कथा कर अंतिम मन दीवन पे यम तक आव पे मुल त्रीवल पाक अरंगिया पोल अरंगीला खंड बोन डांस दस ब्रह्म मगे नोलेज वैडिकर मगे बुद्धि वैडिकर මට ඉලක්කය කඩේ දුන්නා මං ඒ ඒ එකට ගලවන්න සාකම එහෙමයි මගේ ගමන් මාර්ගය ආවේ දෙන්න ඒතර මම ඒව කියන්නේ හරි ආවන කියන්නේ මිනිස්සෙක්ට ගොඩ එන්න නම් ප්‍රශ්න බාධක එන්න ඕන ගැටලු එන්න ඕන කපන්න කපන්න තමා කතුර මුහත් වෙන්නේ හොඳටම තියාගන්නවා අපි ඒ වගේ තමා මගේ අධ්‍යාපනයේට සමාජය දැනුම මට දුන්නා සමාජ මිනිස්සු පෙස්සන් ගැවි CID එකෙන් ආවේ මාංචු දැම්මේ කුඩු විකුණනවාද ගංජා විකුණනවාද කියේ කවුද බය? අපි හරි දෙයක් කරනවා කාට බය වෙනවද? නෑ සමාජයේ මොන ගැටලුවක් මගේ වැඩේ මං හරියටම කරා. අන්තිමට ආදැම්බ හොරිට පේවන්න ගත්ත ඔක්කොම මං කරන් ගියා. අර විනෝදෙන් ඉන්නවා. අම්මගේ වලලු දෙක උගස් කරලා සුපර්සන් ඩිරෙක්ට් මාකටින් ආරම්භ කරපු MS පෙරේරා අද කෝටිපති මම මෙහෙම කෙලින් ප්‍රශ්නයක් අහන්නම් සර් මම හිතනවා ඔබතුමා මට ඍජුවම උත්තර දෙයි කියලා මේ ආයතනයේ ඔබතුමා මාසයකට ඇවරේජ් එකක් වශයෙන් ගත්තොත් මාසයකට කොච්චර මුදලක් කියුවද ඔයා හිතන මුදල ඔයා හිතනවා මෙච්චර මුදලක් කියලා ඒ මුදලම ඇහුවා මම ඔයා නිවේදක සිටු මාදිලා ඔයා හිතුවොත් මෙන්න මේ මුදල සේවකෝ 10කින් මෙච්චර උදන් ලක් හොයනේ මෙතනම ඇහුවා මම ඔබට තේරෙන්නේ නැතිනේ එතුමා කොච්චර මාකටින් දන්නවද කියලා මගේ හිතේ තිබ්බ ගාන එතුමා කියනවා හෙව්වා කියලා මොකද මම යම්කිසි ගානක් හිතේ තියාගෙන තමයි එතුමට කතා කරේ හැබැයි ඊළඟ ප්‍රශ්නේ දැන් ඔබතුමා මෙච්චර සාර්ථකත්වයක් උනේ මේ ඩිරෙක්ට් මාකටින් කරලා විතරද නෑ මම හොඳට කියන්නම්කෝ මම මේ මේක මේක ඕන කෙනෙකුට තේරුම් ගන්න ඕන ඕනම ව්‍යාපාරිකයෙක් දිනු වෙන්න නම් දෙයක් දැනගෙන වැඩක් පටන් ගන්න ඕන දැන් අද අපේ රටේ මිනිස්සු හරි ආසයි ලෝන් අරන් ව්‍යාපාර කරන්න ගොඩාක් කටි බලනවා ආ රයිට් ආ හොඳ සිල්ලර කඩයක් දාලා තිනවා යන්න ලෝන් එකක් ගන්න ගන්නවා ලෝන් එකට ලක්ෂ 10 15ක් දානවා සිල්ලර කඩයක් පුළුවන් දිනු වෙන්න ඇයි මිනිස්සුන්ට ආමන්ත්‍රණය ගන්නවත් දන්නේ නැහැ මිනිස්සුන්ට hina වෙන්න දන්නේ නැහැ තේරෙනවද කොහමද පරිපාලනය කරන්නේ දන්නේ නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? දැන් මගේ ව්‍යාපාර කරා තවම මගේ කොච්චර මුදල් තියෙනවද කවුද මොනවද ඉඩකටම කවුරුද දන්නේ. දැන් කඩයක් පටන් ගත්තොත් පුතත් ලාච්චුයි අම්මත් ලාච්චුයි තාත්තා ලාච්චුයි සීයල් ලාච්චුයි 10 ලක්ෂ 10කින් පටන් ගන්නවා අවුරුද්දක් ඇති ලක්ෂ 10ක් නැහැ ඊටමත් බෙක්කුවේ.
එහෙම ඕනම දෙයක් දනගන යා යුතුමයි දන්නේ නැත්නම් දන්න කෙනෙක් හොඳ උපදෙස් ටිකක් ගන්න ඕන තේන්නද මගේ account ගණන් මේ මගේ අත් දෙකෙන් රෑ වෙන කමර එක මම බලන මිසක් කවරක් මන් දෙන්නේ නැහැ එහෙම මන් දියුන්නේ එතකොට දැන් ඔයාලා ප්‍රශ්න ඇහුවනේ සේවකයෝ 1000ක් ඉන්නවා දැන් වැඩි කරලා බලන්නකෝ එක්කෙනෙක් රුපියල් 1250ක් කරනවා වැඩි කරලා බලන්නකෝ නිකන් ඒක සාමාන්‍ය බෙවුත් ඒකට පරිණාමය දීලා නේ ඒක ඕන ගොන වෙන්නේ නැහැ අපිට එතනට යන්න කැප කිරීම මුදල නෙමේ सेविकाय मे अटपा मम उपाधि तीन ए लवल तीन कट्टी कंट्रोल करके मगे सीट विसर उपाधि कटे आवन ती बल मम अटपास्त का मम उत्पत्त कंट्रोल करना मम देश के पे हया नुनमत्म मकड़ संबंध पे हया कऊद मटद मे समाज मैं कत् मंके अदट मट दुपनाई अदट उदेहायट वेड व्यापार सेना व्यापार ओणम ओणम काल आगम दधुराने तेन दे हेम देम दिन काट ए तेन दिन टीक काले एक हरियर रखबल युत ओण लंका व्यापार कंड कला देशी पास देशी या तेना देने एक काले पास मंत्र एक काले पास व्यापार ओट मार तेना मंगा मगे नमन तीन वाहन देखा दिखे देखा तीन එතුමාගේ නමට වාහන දෙකයි. හරි. එතකොට එදා කටුමැටි පැලක ඉපදිලා කන්න තුන් වේලක් කන්න නැතුව දෙවේලක් ආපු සුපර්සන්ට අද ගෙවල් කීයක් තියෙනවද? දැන් තින්නේ නම් මේකේ විතරයි. නෑ ගෙවල් ඇත්තටම ගෙවල් පහක් තියෙනවා. මේ වගේම ගෙවල් පහක් මට තියෙනවා. මේ මම ඔකට තව එක දෙයක් කියනද මම කටබලගල්ල මාකටින් එක පටන්ගෙන කිලෝමීටර් භාගය මම ගෙදරට තියෙන්නේ මම කෝටි 10ක් 15ක් වෙනකන් සුමායට ගෙදරට දෙන රුපියල් 2000යි ඒ කියන්නේ සුමාය 2000 දෙන්නේ නැයි පොලට යන්න ඒතර මාසෙ මට වියදම් වෙන්නේ කීයද 8000යි මම මගේ පොච්ච සල්ල තිනවා කෝටි 10ක් 15ක් තිනවනේ අයියෝ මෙහෙම කරේ ඒක තමා තමන්ගේ දැනුම කියන එක तीन मम ओक सली तीन हट मेहाट विधं कर दी नोन हो तर वेपूर मुदाल विधंग सुप्रीट पास अंट नैद परंपरा उम्मीद सुबह सतु इन मगे नैद मगे नंगलाट अक्लाट अयलाट दिन सुप्री तेना मन दीरा तीन अद गेवल द्रोल हाथ दीरा तीन वाहन दीरा तीन इडकट दीरा तीन यदा उब तिब्ब नंग उको विनाश व्यापार पटंगन हम कम सल्यतट आव कीलाबे सल्यतट आव कीलाइ मिंड सलिन्न लबिन्न इसन मिन्न पुर्दून मंड पुर्दून मुद्र पल्ड इतकोट मिनसु हरियाणी अदे तीन मुखद बड़ा ओ नमक व्यापार अहिंसक इकन जोड़वा हे भाई व्यापारी पटांगन मा सहायक अवृद्ध दी अन्न अरिया दिन तरिया संपूर्ण विनस्तनो अंदिन्न क्रम विनस्तनो कनपोन क्रम विनस्तनो गमाभिमान विनस्तनो वाहन सीएनो फिरी को अवसर से मोन पला अरे हाप पूत अवृद्ध कैदी संपूर्ण दी वाल पल्लट या नई दिन तरिया विनस्करण अद मट तीन मंग अद अरे सूपर सेंटर बुंत अदे वाकिनी अद गमट यूथ कश्मीरी बोलता अभी महंत गम को मुखटद अभी दवा सुचिदी मेरे नो दवा सुचिद मेरे नो अभी मूल इतिहास मत का
අනික ලැජ්ජාවෙන් කචු බිව්වද ගැට ගැව්වා බූරු ගැව්වා වලසල්ලි ගැව්වා ඒ කරන්න පුළුවන් මගු ලොකුම විකරයි ඌ බය කියක් බය නතු අපි කියනවනේ වික්‍රම හෝටලේ වේටර් කෙනෙකුත් වශයෙන් වැඩ කරන්නේ අපි කියනවනේ ඒ බය වෙන්නේ ඌ තමයි අපි දෙන්නේ සමාජයට මේන්න ආපු ගමන අනේ පුතේදී උඹලත් පුළුවන් නම් ගොඩවරෙන්න ඕනම කෙනෙකුට මේ රටේ දිනු වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ රට යන්න ඕනේ නැහැ ඕන කෙනෙකුට දිනු වෙන්න පුළුවන් प्रश्न तीरने क्रम इलाक तो बेड कि गुड़ा बड़ो पहाटने अदापे व्यापार पड़ा आटे पहाट वहां बड़ा मिशन पीस्तने तमंगे व्यापारे तमंटे दीवन एनो उन्ना कुरा बेडकूर काट वहां तमंटने अदर व्यापार करना गुड़ा दूट नोन हाकिनवा को नोया गेदर दे पुता थानी पेंद ओन न्याय के राजकारे व्यापारी व्यापार में नोन तम गेदर तक होया को गैन यान गेला गैन के राजकारे मुकद गैन के राजकारे मिनिया मुनोद करने चोप्पे के अतरे दंगी में बिना देखने ने बलन लोग गेदर गाता हम बिरिंद टोना फोन ने कर इंटरनेट टोना रीलोड टोना मुझे ओक्कु मोड़ा नहीं බලන්නකො කැමන් කියන්නේ මෙව්ව තමයි විනාශේ මුකේ විනාශේ යන මග මතියා ගන්නවා අපි ඒකයි කියන්නේ ඇඟට නොදේ එන්න රීලෝඩ් එකක් දාන්නකො දවසට 100 නේ මාසෙ 3000 නේ ෆෝන් බිලත් බලන්නකො වැඩි කළා බලන්නකො අවුරුද්දකින් රුපියල් 30 අතින් දප්පස්තර ජීවිතේ දාලානේ ඇයි ෆෝන් එකයි ඉන්ටර්නෙට් තුයි ෆෝන් එකයි Facebook තියනනම් ඕන කාන්තාවක් විනාශන මතියා ගන්න මිනිහා යනවා වැඩට කුලි වැඩට නැත්නම් රාජ්‍ය සේවයේ ඕන කරනවා ගෑණි ළඟ තියනවා ඉන්ටර්නෙට් ෆෝන් එක මේ මොකද්ද කියන්නේ स्मार्टफोन कत्ना गैनी मदर मध्य ओ न मगेदर दिन दरूर बोलना मगे दर और विचुदना तब फोन इंद्र हेल्ला दी समाज मेनेजमेंट ඔබට දෙන්න උත්සාහ කරන්නේ මට බෑ මට නෑ මට ඉන්න විදිහක් නෑ කියන දේ මට මුදල් නෑ කියන දේට තමන් විසින් යමක් හොයාගෙන දියුණු වෙන්න කියන අදහස. හරි. දැන් ඒ ඔක්කොම පැත්තක තියමුකෝ. මිලියනපතියෙක් විච්ච සුපර්සන් හොදට සීට් එකක ඉඳගෙන නිවාඩු පාඩුවේ කාලය ගත කරන්න පුළුවන් චරිතයක් නේ. ඇයි උදේ 6ට තාමත් වත්ත කොටන්නේ? නෝ. අපි මේ जीवत् इनकम मनुष्य वेड कल मम की पेद मट मगे जीवत् मट धर दट अति अब मम उदय हाईवेन खेमे कोतागन मगे वत्ट गील मगे मे अद्य उद्दी मे बना करगटता करगट उद्दीन कोटला फलतूर वत् कदल दीन फलतूर पेल इधी දැන් පේර හැම කඩාගෙන ඇවිල්ලා දැන් අපි ජූස් හදලා කනවා බොනවා ඇයි හේතුව එකක් සාමාන්‍ය මේ මේ දරුවෙක් හදනවා වගේ තමයි ගස් කොළන් ටික බලා ගන්නවා කියන එක ඒක අපිට මේ මානසික ජයග්‍රහණයක් සතුටක් එතකොට මොහේ මට දැන් රජෙක් වගේ ගේ ඇතුළේලා වාහනක් තියාන මට ඉන්න පුළුවන් මං එහෙම ඉන්නේ නැහැ මගේ අත් දෙක හයිය තියෙන තුරා මේ රට වෙනුවෙන් මම වැඩ කරනවා ले दाड़ी पुल मत करना एव मे हटटाई अभी सिंगल तमिल मुस्लिम बर्ग मे सीर जनता जीवत् हम खेम चेतना बीखवे वेडकल वेडकलो मे अपेर दीवन करवास मतम ये वेड की मंकर अनेक मगे निरोगी बावेट इट तोड़ सत्य මෙච්චර හම්බ කරපු මිනිස්සයා අදටත් වැඩ කරාද මේ ඇගේ දාඩිය පිට වෙන වාර ගන්න අනන්ත ඒසා ඔබ මතක තියාගන්න ඔබ සාර්ථකුණාට වැඩක් නැහැ අර ඔබ තුල නම්මිශීලීත්වේ නිහතමානීකම නැත්තම් අම්මගේ වලලු දෙකක් උගස් කරලා තමන්ගේම කියලා ආයතනයක් හදාගෙන සේවකයෝ විශාල ප්‍රමාණයක් එක්ක වැඩ කරලා ඒ සේවකයන්ට ත්‍යාන වාහන අරන් දීලා ඒ සේවකයන්ට ගෙවල් දොරවල් හදලා දීලා අද බොහොම නිවි හැලෙන්නේ ඉන්න සුපර්සන්
මේ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ තුලින් අද වෙද්දි කොච්චරක් වෙලා තියෙනවද? මෙහෙමයි දැන් අපේ ආසනය ගත්තත් කුරුණායකල කියලා ගහව ගත්තත් සුපර්සන් කිව්වොත් ඔක්කොම කියන්නේ කවුද? හොඳ සල්ලිකාරයෙක්. ඔව්. නේ? ඒ කියන්නේ මම මේ ආත්මේ රත් වෙලා මම ඊළඟ ආත්මේ රත් වෙලා තියෙනවා. මතය ගන්නකො. පැහැදිලි කතාව. මේ ආත්මේ රත් වෙලා තියෙනවා. ඊළඟ ආත්මේ රත් වෙලා තියෙනවා. හරි. දැන් මම එතනින් එහාට ප්‍රොපර්ටි ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද ආත්ම දෙකකට හම්බ කරමු මිනිස් එක්ක කතා කරන්න ඔබ හිතා ගන්න කොච්චර වත්තමක් තියෙනවද කියලා. මෙහෙම එන්නස දැන්. දැන් අපේ තරුණයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අර ඔබතුමා කතා කළා වගේ ස්මාර්ට්ෆෝන් එක අනිවාර්යයෙන්ම තියෙනවනේ. ඔය බෝක්කුවක් උඩට වෙලා ඕ ලෙවල් කරලා එකෝ ඒ ලෙවල් එනකම් බලන් ඉන්න. එහෙම නැත්නම් ඕ ලෙවල් කරලා ඒ ලෙවල් කරන්න බැරි වෙච්ච ඒ ලෙවල් කරලා කැම්පස් යන්න බැරි වෙච්ච එහෙම කැම්පස් නොගිහිල්ලා වෙනත් කෝස් එකක් කරන්න ක්වොලිෆිකේෂන් නැති වෙච්ච තරුණයෝ ගොඩක් අද අතරමං වෙලා ඉන්නවා. පාලමක් උඩ බෝක්කුවක් උඩ අතරමං වෙලා ඉන්නවා. කට්ටියත් එක්ක සෙට් වෙනවා. අපි කියනවා ජොයින් වෙනවා කියලා. ඒ ජොයින්ට් එක සමාන වෙලාවට ජොයින්ට් එක පාවිච්චි කරන තත්ත්වයක් බවට පත් වෙනවා. මද්රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. එහෙම මිනිස්සුෙකුට බැරි නොබුතුමා වගේ දියුණු වෙන්න. පාසියෙන්ම ලේසියෙන්ම පුළුවන්. මම ඒකට හොඳ උදාහරණයක් දෙන්නම්කෝ සිසිර මල්ලි. තේරුම් ගන්නකෝ. මම හොඳට මාකටිං කරන කාලේ මගේ මැනේජර් ටිකක් දාලා මම අඹ බිස්නස් එක පටන් ගත්තා. මේ කවුරුත් දන්නේ නැහැ මේ සුපසංග බිස්නස් කියලා. අඹ බිස්නස් එක. දඹුල්ලේ ඉඳන් කුරුණෑගලට අඹ කඩදාසි. මම තියාගන්නවා. මට ගියේ 70,000 අඹ වල. මාස 3ක් ඇද්දී 118ක් කිව්වා. ඉතින් මොකද කියන්නේ බැරි කියන්නේ. අද වෙලා තියෙන්නේ ඕ ලෙවල් පාස් නම් මූණ රවුන් නම් සුදුයි නම් කෙල්ලක් බලන්නේ ඔෆිස් එකේ ඉන්න. කොල්ල බලන්නේත් ඔෆිස් එක ටයි කෝඩ් දාගෙන ඉන්න. ඒ ලෙවල් කරලත් විශ්ව ලෝක නැත්නම් විශ්ව දැනුම ඉස්ත්‍රිදියට යන්න බැයි නම් කෙල්ලෙක් පොත්ත සුදුයි නම් කොල්ලෙක් පොත්ත සුදුයි නම් ඌ බලන්නේත් රජයේ ජොබ් එකක් ඒ රූම් එකේ ඉන්න. බලන්න පුරුදු කියලා. ඇයි අපිට හිතන්න බැරි අපි ප්‍රායෝගික මිනිස්සු වෙමු කියලා මම විශ්වාස කරනවා. හරියට තැඹිලි කඩයක් පාරේ දමන්නකො තැඹිලි ගම් වලට ගිහිල්ලා ගේන්න පුළුවන් දැන්ට රුපියල් 20යි 15යි. දැන් කඩේ පාර දිගේ තැඹිලි 70යි 75යි. ඇයි දෙයියනේ තැඹිලි ගෙඩි 100ක් විකුණන්නකො වැඩි කරලා බලන්නකො 50යි 5000යි මාසෙකයි 50යි. කවුද කරන්නේ? නෑ අම්මා තාත්තලා දෙන එක කකා බිබි කඩපිල් ගාන ස්මාර්ට්ෆෝන් එක බොබෝ හේ ඉන්නවා. එතකොට අම්මා තාත්තලා ආර්ථික වැටෙන දුප්පත් ජීවිත ගත කරනවා. අර දරුවෝ මොකද ඉන්නේ? අවුරුදු 17 18 19 20 22 23 යනවා නම් ඒත් ඒවා වැටෙනවා. කසාද බැන්දා කාන්තාව නම් දරුවෝ දෙන්නේ 3 දෙනෙක් හදාගත්තා. මිනිහගෙන් බැනුම් අහනවා නැන්දම්මලාෙන් බැනුම් අහනවා බැනුම් අගා අමා දුකක් විඳිනවා. පිරිමිකරත් මොකක් හරි කුලි වැඩක් කරගන්නවා දරුවෝ තුන්දෙනෙක් කදා ගන්නවා ගෑණිගෙන් බැනුම් අම්මා තාත්තගෙන් බැනුම් සමාජයෙන් බැනුම් මෙරි මෙරි ඉපදි ජීවත් වෙනවා. ඇයි අපිට හිතන්න බැරි අපි දියුණු වෙන්න ඕන පෙෂිටු උතින් ධනාත්ම ආකල්ප. මම මා ළඟට ආවෝ කාට හරි දියුණු වෙන්න ඕන කියලා මම ඕවන අදහස් හදනවා කියනකොට සල්ලි ගන්නේ නැහැ. ඕන තරම් පොයින්ට් තියනවා දියුණු වෙන්න පුළුවන්. මාසෙකට ලක්ෂ තුන හොයන්න පුළුවන් ලේසියි. එන්න කියන මම ඕන කෙනෙකුට කරන්න පුළුවන්ද නැද්ද කියන එක එකට හිතන්න ඕන. ගේතුල ඉඳන් සල්ලි හම්බ ගන්න බෑ. ඒ රූම් එකේ ඉඳන් සල්ලි හම්බ ගන්න බෑ. එළියට බහින්න ඕන. ඕනම දයක් එළියට බහින්න ඕන. එළියට බැස්සොත් ඕන කෙනෙකුට මාසෙට ලක්ෂ තුන හොයන්න පුළුවන්. ඕනම කෙනෙක් આવුවත් මම ගන්න දෙනවා. මං දන්නේ අපි ගොඩක් මොටිවේෂන් වීඩියෝස් කරාලා. ඒ කරපු හැම එකකටම වඩා අද දවසේ මේ සාකච්ඡාව වඩා වැදගත් වෙයි කියලා හිතෙනවා. ඔබ විශ්වාස කරන්න දින 30කින් ලක්ෂ 3ක් හොයන්න පුළුවන් වරමක් ඔබට දුන්නොත් ඔබ ගනීද? හැබැයි මම විශ්වාස කරනවා සුපර්සන් මහත්මයා වරම අතට දුන්නට ඒ වරම රැකගන්නත් ඔබ ගාව හයියක් තියෙනවා. එහෙම කවුරුහරි දැඩි අදිෂ්ඨානයකින් දැඩි කැපවීමකින් අනේ බුදුස මට අවස්ථාවක් දෙන්න මට උපදෙස් ටිකක් දෙන්න මට ඔබතුමාගේ උපදෙස් මත දියුණු වෙන්න ඕන කියලා කියපු කෙනෙකුට
ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් අඳුරකතනක්. ඔව් 0.71 71 15600. 0.71 15600. ඔය දුරකතනේ ලබා දුන්නේ මිත්‍රවරුනි WhatsApp එකට chat එකකටවත් එහෙම නැත්නම් Viber message එකකටවත් නෙමෙයි direct call එකකට. call කරලා මෙතුමගෙන් අවස්ථාවක් අරගෙන මෙතුමත් බොහොම කාර්ය බහුලයි මේ වෙලාවේ වෙලාවක් ඉල්ලගෙන අනේ මට මේ දෙයට උදව්වක් උපකාරයක් කරන්න කියන ඒ අහිංසකෙල්ලීම ඔබට කරන්න පුළුවන් වරම තමයි මේ නිහතමානී මිනිස්සයා ඔබට ලබා දුන්නේ MS පෙරේරා එමත් නැත්නම් සුපර්සන් එමත් නැත්නම් බුන්තු අය කියලා කියන්නේ මේ මහ පොළොවේ පය ගහලා ලෝකේ ජයගත්තු මිනිස්සෙයි එදා කහට එකක් බීලා ඉස්කිරිඤ්ඤා දෙකක් හපලා ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ කරපු මිනිස්සයා අද ශැන්ග්‍රිලා හෝටලෙට ගිහිල්ලා ඩිනර් එකකට ලන්ච් එකකට වපසරිය හදාගෙන තියෙනවා ඒ විතරක් නෙමෙයි එතුමා මෙයාත් මෙතත් හම්බ කළා ඊළඟ ආත්මෙත් හම්බ කළා ඒ හම්බ කළේ මෙතුමට විතරක් නෙමෙයි මෙතුමගේ පවුල් පසුබිමේ ඉන්න සියලු දෙනාත් එක්ක තමයි ගොඩනගා ගත්තේ නිසා ඔබ හිතන්න ඔබේ ජීවිතේ ජය ගන්න ඕන නම් අදම ක්‍රියාත්මක වෙන්න ඒකට උදව් කරන්නට මේ සුන්දර මිනිසා සූදානම් එහෙම මතක් කරමින් අද දවසේ මේ සුන්දර කතාබහ අපි මෙලෙසින් නිමා කරන්න සූදානම් වෙනවා ඒ නිසා හදවතින්ම අපි සුබපතනවා මගේ විශේෂයෙන් මගේ පරමාදර්ශී චරිතය ගොඩක් දේවල් මම මෙතුමගෙන් ලබා ගත්තා මෙතුමගේ හැම ශ්‍රේෂ්ඨකමින්ම අත්දැකීම් ලබා ගත්ත නිසා මම පුද්ගලිකව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අද යම්කිසි සාර්ථකත්වයක මමත් ඉන්නවනම් ඒ ඔබතුමාගේ ගමන් මගින් ගත්තු යම් යම් කාරණා නිසා මට දායකත්වයෙන් ලැබුණා කියන මතක් කිරීම කරමි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය චිර ජීවන ලැබේවා ආශිර්වාද බොහෝ වේවා මතක් ආශිර්වාදයේ කරමින් අපේ ලක්මිනින් අද දවසේ අපි සමු ගන්නවා තවත් සුන්දර වීඩියෝකින් ඔබ හමු වෙන්නට ඒ විතරක් නෙමේ මතක තියාගන්න ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරලා අලුත්ම නොටිෆිකේෂන් ලබා ගන්න කියන ඉල්ලීම කරනවා ඒ විතරක් නෙමේ අද වෙද්දී අපි ලක්ෂ 4ක ග්‍රාහක සංඛ්‍යාව සපුරලා ඉවරයි ඒ ඔබේ හයිය නිසා ඔබේ කමෙන්ට් එක ඔබේ ලයික් එක අපිට වැදගත් වෙනවා විශේෂයෙන් අපි කරපු වීඩියෝස් වල ගොඩක් කමෙන්ට් සම්බුණා ගොඩක් ලයික් සම්බුණා විවේචන චෝදනා යෝජනා මේ හැම එකක්ම ඔබේ ශක්තියක් විදිහට අපි දකිනවා ඔබ අපේ වත්කමයි ඒ වත්කමට අපි හරි ආදරේ ඒ නිසා අලුත් දවසක හම්බෙමු සෙල දිනාටම ජය වේවා ඉතින් යාළුවනේ ඔයා අපිව තවම subscribe කරලා නැත්නම් පහත බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්න ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් लाइक करला कमेंट करला शेयर करला ओयाट सुबह दवसा।